දවනේ අලුත් දවසක් අද මේ මාසේ 30 වෙනිදා ගුරුදා බ්‍රහස්පතින්දා අපි ජාතික පුවත්පත්වල තොරතුරු කොහොමද කියලා මුල් පිටුවේ සිරස්තලවලට අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ පත්තර සිරස්තල දරුවන් පාසල් යවන්න ධීවරයින් මුහුදු නොයන්න ඒක තමයි අද මේ දෙන්න තියෙන මුල්ම පණිවිඩය පාසල් අද විවෘතයි අදත් හෙටත් දෙකම විවෘතයි ඒ ගැන පත්තරවල තියෙනවා ඒ වගේම දිවයින වටා මුහුදු තීරයේ එච්චර හොඳ මදි ඒ නිසා ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන්න එපා කියලා පත්තරවල තියෙනවා මුලින්ම මේ පිළිබඳව තොරතුරු ඔබට මතක් කරලා ඊට පස්සේ අපි පුවත්පත් සිරස්තල වලට අවධානය යොමු කරමු ආචාර්ය පියුමි විජේසේකර ශ්‍රී ලංකාවට පමණක් නොවේයි ආසියාවටම විශාල ගෞරවයක් අරගෙන දීමට සූදානම් වෙනවා NASA ආයතනයත් එක්ක අඟහරු ග්‍රහයාගේ දින 45ක අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි මේ වගේ පුවත්පත් තොරතුරු තමයි උදේ පාන්දර බලන්න ආස නේද අපි ඒ ආස හිතන සැනසෙලදායක ප්‍රවෘත්ති ටිකක් මුලින්ම බලමු මෙන්න දිනමින පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ දකුණු පැත්තෙන් තියෙන්නේ සිංහ කොඩිය සහිත ඇඳුම ඇඳන් ශ්‍රී ලාංකේය විද්‍යාඥ පියුමි අඟහරු යන්න සැරසෙයි හොදකලාව පුහුණු කරන කුටියේ දින 45ක මෙහෙයුමක නිරත වෙන බව සඳහන් කරනවා. ඉතින් ආචාර්ය පියුමි විජේසේකර විශාල ගෞරවයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් තමයි ඇය මේ ගමන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් NASA ආයතනයත් එක්ක මේ කටයුතු වල යෙදෙන්නේ. මුළු මහත් ශ්‍රී ලංකාවම එකට එකතු වෙලා ඇයට සුභාශිර්වාද කරමු උදේ පාන්දරම ඒ කටයුතු සාර්ථක වේවා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා දින දිවයින පත්‍රයට අවධානය යොමු කරන්න. ඒ වගේම ඉතාම සංවේදී මනුස්ස ගති ගුණාංග සහිත තවත් ප්‍රවෘත්තියක් වගේම ආගමික වශයෙන් දැන් අර ජාතික කොඩිය දැන් අපි බෞද්ධ කොඩියට යොමු වෙමු මෙන්න දිවයින පත්‍රයේ සිරස්තලයේ ඡායාරූපයක් එක්ක හෙළ රජ දවසින් පසු රුවන්වැලි මහසෑ රජුන්ට විශාලතම ශබ්ද පූජාව පැවැත්තුවා පෙරේදා පැයක පමණ කාලයක් උදේ 6:30 සිට 7:30 දක්වා දවුල් හොරණෑ තම්මැට්ටම් මගුල් බෙර හග්ගෙඩි මේ සියලුම බෙහෙරි වාද්‍ය භාණ්ඩ මැදෙහි තමයි මේ විශාල ශබ්ද හේවිසි පූජාව පැවැත්වුවේ 510ක හේවිසි කණ්ඩායමක් සහභාගී වෙලා තිබෙනවා අසිරිපත් රුවන්වැලි සේරජාණන් වහන්සේ මහා සේරජාණන් වහන්සේට කරපු මහා ශබ්ද පූජාවක් හෙළ රජ දවසින් පසු මෑත ඉතිහාසයේ රුවන්වැලි සේරජුන් ඉදිරිපිට පැවැත් වූ විශාලතම ශබ්ද පූජා පින්කම පෙරේදා උදෑසන රුවන්වැලි සේරජාණන් අභියසදී සිදු කරන ප්‍රවෘත්තිය තමයි අපි ඡායාරූපයක ඔය දකින්නේ ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා ලංකාදීප පත්‍රයට අවධානය යොමු කරන්න ඉතාම සංවේදී ප්‍රවෘත්තියක් මේකත් අනේ අපිටත් මේ වගේ පින්කම් වලට දායක වෙන්න පුළුවන් නේද කියලා උදේ පාන්දර හිතෙන ප්‍රවෘත්ති මේ බලන්න මේ ඡායාරූපයත් එක්කම සත්පුරුෂයන්ගේ උදව්වෙන් කැවිතිගොල්ලෑවේදී නිවසට ජලය විදුලිය මේ විදිහට සිද්ධ වුණේ ලංකාදීප පත්‍රයේ මේ ප්‍රවෘත්තිය පහුගිය දිනක පළ කළා මේ සැමියා මේ ගිහිල්ලා අත දරු එක එක දරුව දෙන්නෙක් මේ අම්මා අසරණයි ජලය විසන්දි වෙලා ගෙදර එතකොට නිවසේ විදුලිය හා ජල සැපයම විසන්දි කර තිබියදී ස්වාමියාද හදිසියේ මේ යමෙන් අසරණ භාවයට පත් කැපිතිගොල්ලෑවේ අනුරාධහ ස්වර්ණමාලී නැමැති මවක පිළිබඳ ලංකාදීප පුවත්පතේ ඊයේ පළ වූ පුවතින් පසු ඇයට සතර දෙසින් උදව් උපකාර ගලා එමින් පවතී එසේ ලැබුණු මුදලින් හිග බිල්පත කිවා ජල සැපයම ඊයේ ලබා දුන් අවස්ථාවේ දරුව ජලය ලබා ගන්න අවස්ථාව තමයි ලංකාදීප පත්‍රයේ ওই විදිහට වාර්තා වෙන්නේ. අරුණ පත්‍රයේ තියෙනවා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න සිසුන්ටත් විවිධ අවස්ථාවන් ලබා දෙනවා පහසුකම් තියෙනවා. හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මොන වගේ පහසුකම්ද රජයේ ලබා දෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් මෙන්න අරුණ පත්‍රයේ ප්‍රධාන සිරස්තලය උපාධි පාඨමාලා සඳහා පෞද්ගලික සිසුන්ට ලක්ෂ 10ක් ලබා දීමට කටයුතු කරනවා. ණය මුදල පොලි රහිතයි පොලේ අය කරන්නේ නැහැ. ඇප කොන්දේසි වැඩි වෙලා තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන්ට පොලි රහිත ණය ලබා දීමේ සීමාව රුපියල් 10 ලක්ෂයක් දක්වා වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා කියලා තමයි අරුණ පත්‍රයේ සඳහන් කරන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සිසුන්ගේ සංඛ්‍යා ලේඛන ලබාගෙන ඒවා අවසන් කරලා තිබෙනවා. ඒ සංඛ්‍යා දත්ත ලබා ගැනීම දැන් මේ ණය මුදල් ලබා දීම තමයි කටයුතු කරන්නේ. ලබාගත්තු ණය මුදල නිසි ලෙස භාවිත කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල කියලා නෑ රටට සේවයක් කරන තැනකට පත්වීම තමයි දරුවන්ගේ බලාපොරොත්තු බවට පත්වීම කියලා අපි විශ්වාස කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා යලිත් තතාවක් දැන් ඔය අපිට හිත සැනසෙලිදායක ප්‍රවෘත්ති ටිකක් අපි බැලුවේ. දැන් දේශපාලන තත්ත්වය කොහොමද කියලා බලමු. ඒකත් සැනසෙලිදායක වේවි කියලා විශ්වාස කරමු. දිනමිර පත්තරේ ප්‍රධාන සිරස්තලයට යොමු වෙමු. මෙන්න ජනාධිපතිවරණයේද මහමැතිවරණයේද නැත්නම් පුංචි ඡන්දයේද එහෙමත් නැතිනම් ජනමත විචාරණයක්ද ඔය ප්‍රශ්නේ නේද තියෙන්නේ. ජනාධිපතිවරණය අනිවාර්යෙන් පවත්වනවා. දැනටමත් සල්ලි වෙන් කරලා තියෙන්නේ කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. ජනාධිපතිවරණයට එන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරන බව කියා නැහැනේ.
පහුගිය දවස්වල එහෙම කතා වුණානේ. නමුත් කෝ දැන් කවුරුත් කතා කරන්නේ නැහැ නේ කියලා ජනාධිපතිතුමා කිව්වා. වට්ස් නිවුස් තරුණ නීති වෘත්තීය සමුළුවේදී තමයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නැති බව ජනාධිපතිතුමා සිහිපත් කරනවා. ඉතින් ඒ හින්දා මේ ක්‍රමේ යම් අවාසිද්ධයක් පවතින නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගොඩනැගීමට මෙන්ම 30 වසරක යුද්ධය නිමා කිරීමට හැකි වූයේ ජනාධිපති ධුරය සතු විධායක බලය නිසා බවත් ජනාධිපතිතුමා මතක් කරලා දීලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ රංගේ බණ්ඩාර මහත්මා මේ කිව්වනේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළානේ, දැන් ඔය මුට්ටිය දාලායි බැලුවේ කියලා හුඟක් අය කිව්වනේ. දැන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද්ද රජය සහ අනිකුත් දේශපාලන අංශ සඳහන් කරන්නේ? බලමු පත්තර. මෙන්න මවුබිම් පත්තරේ රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයට සිරිකොත ඉදිරිපිට විරෝධයක් කියලා තමයි මුල්ම ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. ඒ අනුව මේ රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශයේ මහමැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දමන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ යෝජනාවට විරෝධය පළ කරමින් සිවිල් සමාජ එකමුතුව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදුකරු ප්‍රවෘත්තිය විදිහට වාර්තා කරන විට ඡන්දේ කල් දැම්මොත් අධිකරණයට යනවා කියලා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරන කාරණාවත් ඔය විදිහට මවුබිම් වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපතිවරණයේ කල් දැමීමේ උත්සාහයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරනවා. හැබැයි කවුරුත් එහෙම නිල ප්‍රකාශයක් කරලා නැහැ. ඡන්දේ තාම කල් දාන බවට රජය කියන්නේ මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා. එතකොට බලමු මවුබිම් පත්‍රයේ අනිත් ප්‍රවෘත්තිය එක්සත් ජාතික පක්ෂය එවැනි තීරණයක් ගෙන නැහැ කියලා සමන් රත්නප්‍රිය මහත්මයා සඳහන් කරනවා. ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් ගෙන නැතයි ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහත්මයා සඳහන් කරන්නේ. එතුමා වැඩිදුරටත් සඳහන් කරනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මැතිවරණ කල් දැමීමේ ස්ථාවරයක නොමැති බව හේතෙම සඳහන් කරනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණය වසර දෙකකට කල් දෙමිය යුතුයයි සිදු කර ඇති ප්‍රකාශය එතුමාගේ පෞද්ගලික ප්‍රකාශයක් කියලයි කියන්නේ. ඊට පස්සේ අපිට අවධානය යොමු කිරීමට පුළුවන්කම ලැබෙනවා තවත් ප්‍රවෘත්ති කිහිපයකට. ඔය ඡන්දය ගැන සඳහන් කරපු වෙලාවේ ලංකාදීප පත්‍රයේ බැලුවොත් එහෙම දැන් පළාත් පාලන මැතිවරණය කල් ගියානේ, ඒකට මුදල් තිබුණේ නැහැ කියලා රජයේ පැත්තෙන් කිව්වා. හැබැයි ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ රාජකාරියක්. දැන් මොකද්ද කියවිලා තියෙන්නේ ලංකාදීප පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ බලමු. පුංචි ඡන්දේ නොතිබ්බාට නීතිපති උසාවියේදී ඡන්ද කොමිසම පට්ට ගහයි කියලා පත්‍රයේ වාර්තාව තියෙනවා. තවත් පත්‍රවල තියෙනවා දැඩි දෝෂ දර්ශනයට ලක් කළා කියලා. පළාත් පාලන මැතිවරණයේ නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට මැතිවරණ කොමිසම ඍජුවම වගකිය යුතු බව පෙන්වා දුන් නීතිපතිවරයා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමගත් ක්‍රියාමාර්ග නීතියට පටහැනි මෙන්ම වැරදි සහගත බව සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ බව තමයි ලංකාදීප පත්‍රයේ වාර්තාවේ තියෙන්නේ. අස්සැසිමේ තත්ත්වය මොකද්ද? බස්ගත්තු අයටත් අස්සැසම ලැබිලා තියෙනවායි කියලා ඔන්න අද පත්තරවල තියෙනවා. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපි බලමු. දැන් අපිට පුළුවන් වෙනවා අද පත්තරේ බලන්න. අද පත්තරේ බලන විට තමයි ඔබ ඔය දකින ප්‍රවෘත්ති අපිට පේන්නේ. අස්වැසුම ගැන නිර්ණායක කඩිනමින් නිවැරදි කරගත යුතුයි මුදල්කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා සඳහන් කරන්නේ. ඒ වගේම කාරක සභා සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පක්ෂ විපක්ෂ හැමෝම දැන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරනවා. හරිම අසාර්ථක ව්‍යාපෘතියක්. බස් තියෙන මිනිස්සුන්ටත් අස්වැසුම තියෙනවා කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ නිසා මේ සොයා බැලීමේ නිර්ණායක වහාම වෙනස් කරගත යුතු කියලා තමයි මේ විදිහට ඔවුන් සඳහන් කරන්නේ මුදල්කාරක සභාව පැත්තෙන්. විශේෂයෙන්ම අර සමීක්ෂණ වලට එහෙම ග්‍රාම නිලධාරි මහතුරු එහෙම සහභාගී වුණේ නැහැ නේ, අපරාධ කියන්න ඕනේ නැහැ නේද? එතකොට එහෙම මෙහෙන් හොයාගත්තු කණ්ඩායමක් එක්ක තමයි මුලින්ම ඔය සමීක්ෂණ කටයුතු කළේ. ඉතින් වැඩේ වැරදුනා. ඒක කවුරුත් පිළිගත්තා. දැන් වෙනස් කරගත යුතුයි කියලා තමයි ඔවුන් කියන්නේ. ඊට පස්සේ මවුබිම් පත්‍රයේ බලමු වාහන ආනයනය කිරීම පිළිබඳව විවිධ අදහස් පහුගිය දවස්වල පළ වුණා. දැන් වාහන ආනයනය කිරීමේ කටයුත්ත කාටද ප්‍රධාන වශයෙන් මේ බලතල පැවිරලා තියෙන්නේ කියන කාරණය පිළිබඳව ප්‍රධාන සිරස්තලයේ මවුබිම. වාහන ආනයනය කිරීමේ නිර්දේශ ජනපති අතට අදියරෙන් අදියර තහනම ඉවත් කිරීමට කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව රථවාහන ආනයනය සඳහා යළි අවසරය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද අමාත්‍ය
ආමාත්‍යංශ කමිටුවේ නිර්දේශ මේ වන විට මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කරනවායි කියලා සඳහන් කරන්නේ. ඉතින් එතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කරාවේ. ඊට පස්සේ අපි කලිනුත් කිව්වනේ අද දරුව පාසල් යවන්න හෙටත් යවන්න හැබැයි මුහුදු යන්නේ පා නාවික සහ ධීවර කටයුතු වල දෙන අයට කියලා මොකද්ද හේතුව කියලා අපි කවුරුත් දන්නවා. මෙන්න මෞබින් පත්‍රයේ වාර්තාව අදත් මුහුදු යන්නේ පා කාලගුණෙන් රතු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කරන්නේ. දිවයිනට සහ නාවිකින්ට මතක් කරනවා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි වෙලා තිබෙනවායි කියලා. ඒ අනුව මුහුදු යෑම නොකළ යුතු බව තමයි කාලගුණාංශ සඳහන් කරන්නේ. ඊට පස්සේ අපි දිනමින පත්‍රයේ බලමු. දැන් දිනමින පත්‍රයේ බැලුවට පස්සේ මේ ඔන්න පාසල් දරුවෝ සම්බන්ධව ප්‍රකාශය තියෙනවා. දැන් ගුරු විදුහල්පති එකමුතු වෙන්නේ මේ දරුවෝ එවන්න එපා මේ පාසල අනාරක්ෂිතයි, ගුරුවරුත් නැහැ, විදුහල්පතිවරුත් නැහැ කියලා කිව්වේ. ඒ නිසා ගුරු විදුහල්පති එකමුතුව එහෙම කිව්වට ලංකා ගුරු සංගමය නිකුත් කරනවා නිවේදනයක්. බොරු ප්‍රචාරවලට නොරැවටි දරුවන් අද හෙට පාසල් එවන්න ලෙඩ නිවාඩු දැමීමට ලංකා ගුරු සංගමය සහය දෙන්නේ නැහැ කියලා ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත්මයා තමයි සඳහන් කරන්නේ. ඒ නිසා දෙමව්පියෝ දරුවෝ පාසල් යවන්න. හැබැයි ඉතින් පාසල් යවුවට විතරක් මදි ඇස්මානේ තියාගන්නට ඕනේ දරුවෝ, ගුරුමව්පියවරු, විදුහල්පතිවරු සහ දෙමව්පියෝ. ඇයි ඒකට හේතුව? මෙන්න අරුණ පත්‍රයේ වාර්තාව. 13-15 පාසල් සිසුන්, ඒ කියන්නේ මේ අවුරුදු 13ත් අවුරුදු 15ත් අතර පාසල් සිසුන් දුම්වැටි බදාගෙන, බෙදාගෙන විතරක් නෙමෙයි බදාගෙන, ඒ අනුව අවුරුදු 13ත් 15ත් අතර වයස් කාණ්ඩයේ පාසල් දරුවන් දුම්පානය සඳහා ඇබ්බැහි වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහත්මයා පවසනවා. හෙටට එදෙන ලෝක දුම්කොළ විරෝධී දිනයට සමගාමීව ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් තමයි ඔහු මේ බව සඳහන් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අර ඉලෙක්ට්‍රික් දුම්වැටි වර්ගයක් ඇවිල්ලා තියෙනවනේ, අපි නම් දන්නේ මේව ගැන හරි අවධානයෙන් ඉන්නට ඕනේ. මේවට වැඩි නැඹුරුවක් පාසල් දරුවන්ගේ තියෙනවයි කියලා තමයි ආරංචිය. ඒ නිසා තොල් දෙකක් තියෙන හැම කෙනෙක්ම ඉලක්ක කරනවා දුම්වැටි සමාගම්. ඒ නිසා ඔබේ දරුවා ගැන, ඔබේ පාසලේ දරුවා ගැන පරිස්සමින්. ඊට පස්සේ පරිස්සමින් දැන් ඉන්නට ඕනේ ප්‍රතිඵල එනවා. උසස් පෙළ ප්‍රතිඵල ලබන සඳුදාට පෙර නිකුත් කිරීමට පුළුවන්කමක් ලැබෙයි කියලා විභාග දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරන්නේ. බොහෝ විට හෙට සිකුරාදා දවස බවට පත් වෙන්නට පුළුවන් මේ වාසනාවන්ත දවස. ඒ නිසා 2023 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට නියමිත බව සඳහන් කරන්නේ. අද සහ හෙට සියලුම රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා කියලත් අද පත්‍රයේ ওই වාර්තාව තියෙනවා. ඒ නිසා විභාග ප්‍රතිඵල ඉහළින්ම ලබාගත්තු දරුවන්ට ජාතියේ සුභ ආශිර්වාද කරමු, ඔළුව අත ගාලා ආශිර්වාද කරමු. හැබැයි ප්‍රතිඵල අඩු වෙච්ච දරුවන්ට සැරවැර කරන්න නැතුව, පුතේ විෂයන් 3ක් විතරක් නෙමෙයි ලෝකේ තියෙන්නේ, තව විෂයන් 1000 ගාණක් තියෙනවා, අපි ඒවත් එක්ක ඉස්සරහට යමු කියලා මතක් කිරීම දරුවන්ට ආදරෙන් කරමු කියලා මතක් කරනවා. හෙට ප්‍රතිඵල ආවට පස්සේ හෙටෝ සඳුදාට පෙර අපි කෙටිවිස්සේ ලංකාවේ නීති ක්ෂේත්‍රයේ විශේෂ අවස්ථාවක් තියෙනවා. පහළ උසාවියකින් ලබා දෙන තීන්දුවක් සම්බන්ධයෙන් සැහිමකට පත් වෙන්න බැරි නම් ඉහළ උසාවියකට යන්නට පුළුවන්. වාසනාවකට ඒ අවස්ථාව කොච්චර හොඳට බලපාලා තියෙනවද කියලා මෙන්න ලංකාදීප පත්‍රයේ සිරස්තලය දිහා බැලුවට පස්සේ පේනවා. මේ බාල එහෙමත් නැත්නම් දුක දහමන සීනි වගේක් විකුණන්න තබා තිබීම නිසා අත්අරංගුවට පත් වෙලා ඊට පස්සේ මාස 6ක බරපතල වැඩ ඇතුව සිරදඬුවමක් සහ ඊට පස්සේ රුපියල් 10,000ක දඬුවමක් දඩයක් නියම කරලා තිබෙන අවස්ථාවක එච්චර දුරට ඇයි මේව ගෙනියන්නේ? අනීතිකව එහෙම දඬුවම් දෙන්න නෙමේ ආහාර පනත් තියෙන්නේ කියලා තීන්දුවක් ලැබිලා තිබෙනවා මහාධිකරණයෙන්. හැබැයි අර තීන්දුව ලැබිලා තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්. බලමු ප්‍රවෘත්ති මොකද්ද කියලා. මහේස්ත්‍රාත් හිරේ යවූ තරුණයා මහාධිකරණයෙන් ගෙදර යවයි. දුගන්ධ සහිත පිළිකුල් තත්ත්වයේ සීනි විකිණීමට ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා මත තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආහාර පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණ ව්‍යාපාරිකයෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කරමින් තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට තීරණය කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින් හේවාවසම් මහතා සිරදඬුවම් විඳමින් සිටි තරුණයා තරුණ ව්‍යාපාරිකයා වහාම නිදොස්කොට නිදහස් කිරීමට කටයුතු කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. විශේෂ මෙතුමා සඳහන් කළා ආහාර පනත මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විශාල බලතල ප්‍රමාණයක් ලබා දීලා තිබෙන්නේ අනීතිකව මිනිසුන්ට හිරිහැර කිරීමට නොවන බව අවධාරණය කරා. ඒ වගේ මහාධිකරණ විනිසුරුවරයාට ගෞරවය ලැබෙනවා මේ අවස්ථාවේ හැමෝගෙම. විත්තිකරු පෙබරවාරි 21 වෙනිදා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් එදින ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි බවත්, විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකරන ලබන කරන ලද බවත් හෝ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට චෝදනාව කියවා දුන් බවක් හෝ මහේස්ත්‍රාත්වරයා චෝදනා පත්‍රයට අත්සන් කර ඇති බවක් හෝ
විත්තිකරු අදාළ චෝදනාවන්ට වරද පිළිගත් බවක්කෝ විත්තිකරු එම චෝදනාවට වරදකරු කරන ලද බවක්කෝ නඩු ගොනුවේ සටහන් කර නොමැති තත්ත්වයක් තිබෙනවා. නමුත් ඔහුට දඬුවම් ලබා දුන්න කියලා නම් නඩු ගොනුවේ සඳහන් කරලා තියෙනවා. මොකද්ද මේ තත්ත්වය? ඒ නිසා වහාම ඔහු නිදොස්කොට නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි කියලා නියෝගය ලබා දීලා තිබෙනවා. අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය තීන්දුව ඉවත් කරමින්. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයන් එක්ක තව කොච්චර මෙවැනි ප්‍රවෘත්ති පළවෙනවා නම් පළවෙන්න තියෙනවද නේද? හිරේ විලංගුවේ ඉන්න අයට මෙහෙම අවස්ථාවන් තව කොච්චර ඇද්ද? ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා දිනමින පත්‍රයේම බලන්න. දැන් ඔය නීතියේ ක්‍රියාදාමයේනේ ලෝකේ සංකල්පයක් තියෙනවා ඇක්සස් ටු ජස්ටිස්, නීති ප්‍රවේශය සඳහා මහජනතාවට යම් අවකාශයක් තිබෙනවාද කියන කාරණය ගැන ලෝකේ සාකච්ඡා වෙනවා. මේ තත්ත්වය වරදවා වටහාගෙනද නැත්නම් ප්‍රකාශ කරන විට වැරදුනාද කියන කාරණේ තියෙනවා. දිනමින පත්‍රයේ බැලුවොත් එහෙම දිනමින පත්‍රයේ තියෙනවා අර ලාල්කාන්ත මහත්තයා පහුගිය දවස්වල ප්‍රකාශය නේද? ඔහු තවදුරටත් කියනවා ගමේ මිනිස්සුන්ට උසාවි බලය දිය යුතුයි යන ස්ථාවරයේම මම තාමත් ඉන්නවයි කියලා එතුමා සඳහන් කරනවා. ඉතින් ඒ වගේම අපිට හැබැයි මේ ප්‍රවෘත්තිය බලන්න ඉස්සර වෙලා කමක් නෑ, අපි මේක බලමු. ඊට පස්සේ තමුත්තේගම PHI මහත්තයා සම්බන්ධයෙන් අර ප්‍රවෘත්තිය අපි තව පත්‍රයක තියෙනවා ඒකත් බලමු. ගමේ මිනිස්සුන්ට උසාවි බලය දිය යුතුයි යන ස්ථාවරයේම මම තාමත් ඉන්නවා. කැලෑ කමිටුත් එක්ක සාකච්ඡා කර වැඩක් නෑ. ජනපති අපේක්ෂකයාම විවාදයට ආ යුතුයි කියලා ලාල්කාන්ත මහත්මයා සඳහන් කරන ප්‍රවෘත්තිය. ඒ වගේම මේ දිනමින පත්‍රයේ තියෙනවා, අපි ඒකත් මගහරින්න නැතුව බලමු. හරි කලින් බලපු ප්‍රවෘත්තිය තමුත්තේකම PHIට තදට දොස් පවරලා තිබෙනවා. මහාධිකරණ විනිසුරුවරයා සිරදනුවම් විදිමින් සිටි තරුණයා, තරුණ ව්‍යාපාරිකයා නිදොස් කොට නිදහස් මහේස්ත්‍රාත් නියෝගයේ අනුරාධපුර මහාධිකරණයෙන් බල රහිත කරයි කියලා ඒ ප්‍රවෘත්තියත් ඔන්න අපි බැලුවා. ඊට පස්සේ මේ කොළඹ ගස්වලට මොකද්ද වෙලා තියෙන්නේ? වැස්ස වෙලාවට මාර්ගස් එහෙම කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ ජනජීවිතය අවුල් වෙනවා, වාහන ගමනාගමනයට බාධා වෙනවා. ඉතින් ඒ නිසා කොළඹ ගස්වලට අලුත් නීතියක් කියලා අද අරුණපත්තරේ ඔබ ඔය දකින වාර්තාව අපිට බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම කොළඹ නගරයේ තිබෙන ගස් සම්බන්ධව දැන් තීරණ ගණනාවක් ගන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ මහනගර සභා සීමාවේ පෞද්ගලික ඉඩම්වල තිබෙන ගස්වල වගකීම අදාළ ඉඩම් හිමියා විසින් බහරගත යුතු බවට කොළඹ මහනගර සභාව විසින් නීතිමය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම රජයේ සහ පෞද්ගලික කාර්යාලවල තිබෙන අවදානම් සහිත ගස්වල වගකීමද අදාළ කාර්යාල ප්‍රධානීන් විසින් භාරගත යුතු බවට කොළඹ මහනගර සභාව සඳහන් කරනවා. ගහ තියෙන්නේ කාර්යාල භූමියේ, පාත් වෙලා තියෙන්නේ මහපාරට, කඩාගෙන වැටුණාට පස්සේ දෙගොල්ලටම හානි. ඉතින් ඒ නිසා ඒ භූමියේ අයිතිකරුවන් ඒක වග බලා ගන්නට ඕනේ කියලා කියනවා. මේ බෞද්ධාලෝක මාවතේ එහෙම ගොඩක් ඔය ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා තවදුරටත් අවධානය යොමු කරන්න ප්‍රවෘත්ති ගණනාවකට. ඒ අනුව ගංගා හයක් දැන් ඉහළට එන පාටක් පේනවා. ගංගා හයක් ඉස්සෙයි. ඒ අනුව මේ ගංගා හයක ජලමට්ටම අවදානම් තත්ත්වය දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ඉදිරි වැසි තත්ත්වය සමග මෙම ගංගා ආශ්‍රිතව ගම්වතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් සඳහන් කරනවා. බලන්න ඔබේ ප්‍රදේශයේ ආසන්නයේ තියෙන ගංගාද කියලා. කැලණි ගඟ, කළු ගඟ, ගින්ගඟ, දැදුරුඔය, මහඔය, අත්තනගලුඔය යන ගංගාවල ජලමට්ටම මෙලෙස ඉහළ ගොස් තිබෙනවායි කියලා තමයි සඳහන් කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අරුණපත්තරේම තවත් ප්‍රවෘත්තියක් බලන්න. පහුගිය දවස්වල රුසියානු හමුදාවට බැඳෙන්න ලංකාවෙන් ගිය අය දැඩි අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මිය ගිය අතුරුදම් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ ඥාතීන් මේ සම්බන්ධයෙන් කලබලයට පත් වෙලා තිබෙනවා. රජයෙන් අහනවා මොකද්ද කරන්න කියලා. රජයට වාර්තානේ විසිටින් වීසාවලට ගියේ. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් රජයේ තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව මොකද්ද ප්‍රවෘත්ති කියලා අරුණපත්තරේ බලමු. ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය නැතුව හමුදා සාමාජිකයින්ට රුසියාව තහනම්. විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට රුසියාවට යාම සඳහා මින් ඉදිරියට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු ඇමති අලි සබ්රි සහ මෙරට රුසියානු තානාපතිවරයා එක්ව කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට මේ තීන්දුව අරගෙන තියෙනවා. සමහර වෙලාවට අස්සයා ගියාට පස්සේද ස්ථාරය ගැන බැලුවේ කියලත් හිතෙන්නට පුළුවන්. නමුත් මේ වෙලාවේ හරි මේ තීරණය ගැනීම ඉතා වැදගත් වෙනවා. අද පත්‍රයේ බැලුවොත් එහෙම අද පත්‍රෙත් ඔය පිළිබඳව තවදුරටත් සඳහන් වෙනවා. තව ටිකක් දැනෙන්න ඒ ප්‍රවෘත්තිය සටහන් කරලා තියෙනවා. ආරක්ෂකංශ සමාජිකයන් රුසියාවට යනවා නම් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරන්නේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි. ඉදිරියේදී හිටපු ආරක්ෂක අංශ සමාජිකයන් රුසියාවට ගමන් කිරීමේදී ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ව අනුමැතිය ලබා දීමෙන් අනතුරුව පමණක් වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යතුමා සඳහන් කරනවා. ඉතාම
හොඳ තීරණයක්. ඊට පස්සේ අදපත්‍රයෙන් බලන්නට පුළුවන් විදුලි බිල අඩු කළානේ. වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා අපහු අඩු වුණා. හැබැයි තව අඩු කරන්න පුළුවන් කියලා කියනවා. කවුද කියන්නේ? විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ. මොකද්ද ප්‍රවෘත්තිය? විදුලි බිල 10%ත් 20%ත් අතර මුදලකින් අඩු කළ හැකියි කියලා ඔවුන් සඳහන් කරනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ පිළිබඳව තොරතුරු කියලා තියෙනවා. ඊට පස්සේ දිනමින පත්‍රයට අවධානය යොමු කරමු. දිනමින පත්‍රයේ මේ යලකන්නේ වීවගා කිරීමට බලාපොරොත්තු වෙන ගොවි ජනතාවට පෝර දුන්නනේ. පෝර ලැබිලා මොකද වුණේ කියලා දන්නවනේ. දැන් පෝර ඕන විදිහකට ගන්න කාබනික පෝර හෝ රසායනික පෝර හෝ දෙකම දැන් රුපියල් 15,000ක් සහ ඊට ආසන්න මුදලක් වෙන වෙනම ලබා දෙනවා. ඉතින් ඒ ප්‍රවෘත්ති මෙන්න තියෙනවා. යලකන්නේ වීවගාවට බිලියන 2.5ක් ගොවි ගිණුම් වලට ලබා දීමට මෙච්චර ටිකක් අමාරු මට්ටමක තියෙන වෙලාවකත් සතුටු වෙන්නට ඕනේ ගොවි ජනතාව. රජය ගොවි ජනතාව අමතක කරන්නේ නැතුව නියම වෙලාවට පෝර ටික ගන්න අවශ්‍ය විදිහට රුපියල් බිලියන 2.5ක් ගොවි ගිණුම් වලට යොමු කිරීමට කටයුතු කරනවායි කියලා තියෙනවා. උදේ පාන්දර දකින්න ලැබෙන හොඳ ප්‍රවෘත්තියක් රටේ පොදු ගොවි ජනතාවට. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ රාජ්‍ය ආදායම වැඩි කරගන්නට ඕනනේ මේ මොනවා කරන්නත්. හැබැයි රාජ්‍ය ආදායම වැඩි වුණාද පහුගිය දවස්වල, අඩු වුණාද, ඒකට හේතු මොනවද කියලා හොයාගෙන යන විට කරපු වංචා දූෂණ වගේ දේවල් හුඟක් තියෙනවා. දැන් මෙන්න ප්‍රවෘත්තියක් තියෙනවා, ඉතාම වැදගත් ප්‍රවෘත්තියක්. මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා මේ දිනමින පත්‍රයේම. දිනමින පත්‍රයේ ඔබ ඔය දකින ප්‍රවෘත්තිය, රාජ්‍ය ආදායම අහිමි වීමේ හිල් පියවරෙන් පියවර වහනවා. හොරෙන් රන්ගෙන ආනයන පහකට, ආයතන පහකට රුපියල් මිලියන 1,243ක් දඩ නියම කිරීමට කටයුතු කරනවායි කියලා තමයි ඔය ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒ අනුව ආචාර්ය රංජිත් සියඹලා පිට මහත්මයා තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් දිවයින පත්‍රයේ බලන්න. දිවයින පත්‍රයේ මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව ආණ්ඩුව කියන හැටියට මේ පළවෙනිදා මේ වතු සේවකින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කළානේ. නමුත් දැන් මොකද්ද ප්‍රවෘත්තිය දිවයින පත්‍රයේ කියන්නේ? ආණ්ඩුව කියන වැඩි වැටුප දෙන්න බෑ, වතු හාම්පුත්තු උසාවි යති කියලා ඔවුන් කියන්නේ. ඉදා මේ පළවෙනිදම ඔවුන් මේක කිව්වා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමිය යුතු බවට රජයේ තීරණය කළත් ඒ ආකාරයෙන් කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 21 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරලා ඒක ආපහු රිට්ටාඥාවක් නිකුත් කරන්න කියලා ඉල්ලලා තමයි වතු හාම්පුතුන් මේ විදිහට උසාවි යන්නේ. ඊට පස්සේ දිවයින පත්‍රයේම තවත් වාර්තාවක් තියෙනවා. අපිට ඒකත් බලන්න පුළුවන්. වතු සේවකෙන්ගේ හිගවැටුප් ලබා දීම පිළිබඳව ප්‍රශ්න ගණනාවක් ආවා. EPF ETF ගෙවන්න රජයේ තීරණය කරලා තිබෙනවා වතු සේවකෙන්ගේ. ඊට පස්සේ දිනමින පත්‍රයේ බලන්න පුළුවන්. දිනමින පත්‍රයේ අපි වැඩසටහන වලට ගියාම අහම්බෙන් දුරු දර්ශනයක් මතක් වෙලා එනවා. කුලියාපිටියේ බස් නැවතුම් පළේ වෙන කිසිම බස් නැවතුම් පළක නැති විදිහට කෑකොස්සන් ගහන කොන්දොස්තර මහතුරු. කොළඹට එන එක බස් එකයි තියෙන්නේ. ඒ බස් එකටත් නැග ගන්න එක දිගට බෙරිහන් දෙන බස් නැවතුම් පළක් තමයි කුලියාපිටියේ කියලා කියන්නේ. සියලුම කොන්දොස්තර මහතුරු එක දිගටම කෑ ගහනවා ඒ බස් නැවතුම් පළේ ඉන්නට බෑ කෙනෙකුට කණක් ඇහිලා. ඉතින් දැන් තත්ත්වය මොකද්ද කියලා අපි බලමු. ඉතින් කෑ ගහනකොට මෙහෙම නොවී තියෙයිද? කුලියාපිටියේ බස් නැවතුම් පළේදී කළ පරීක්ෂණයකදී බස් රියදුරන් කොන්දොස්තරවරුන් වැඩි පිරිසකට ප්‍රෙෂර්. බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු වැඩි පිරිසකට අධික රුධිර පීඩනය ඇති බව කුලියාපිටියේ බස් නැවතුම්පළ කේන්ද්ර කරගනිමින් ඊයේ පැවති මේ පැවැත්වපු අහඹු පරීක්ෂණයකදී අනාවරණය වෙලා තිබෙනවා. කුලියාපිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නිලධාරී කාර්යාලය තමයි මේ කාරණාව කියන්නේ. බෝඩ් ලෑලි කියව ගන්න පුළුවන්, බස්වල බෝඩ් කියව ගන්න පුළුවන් මගින්ට. එනිසා ඔච්චර කෑ ගහන්න එපා, ප්‍රෙෂර් එක වැඩි කරගන්න එපා. හොඳයි, ඊට පස්සේ අපි බලමු කාටුන් දිනමින පත්‍රයෙන්ම පටන් ගමු. දැන් ඔන්න තියෙනවා මේ අංජන අඳින කාටුන් එක දිනමින පත්‍රයේ. අර විවාදෙත් කෙරෙන පාටක් නෑ. ඒක ඉතින් පටන් ගන්නකොටම අපි දන්නවනේ බං කියලා. විවාදෙ මොකද්ද කියලා දන්නවනේ. කල්ගිය විත්තියක් දන්නවා. කල්ගිය හැටි හේතුව මොකද්ද කියලා අපි තාම දන්නේ නෑ. ඊට පස්සේ ලංකාදිපත්‍රය බලමු. අද සරදම් වෙනද වගේ පංකජ රුවින්දගේ මොකද්ද කාටුන් එක. විමල්ලාට විරෝධය පා අමුණුගම සභාපති පුටුවෙන් ගිහිල්ලලු. පුදනකොටම ප්‍රශ්නාර්ථයක් කාපියකා කියලා කාටුන් එකේ ලියලා නැහැ. අමුණුගම මහත්තයා කිව්වේ ජාතිවාදීන් ඉන්න තැනක මම ඉන්නේ නැහැ කියලා. දැන් බලමු මව්බිම් පත්‍රයේ අද මරිසිපාල මොකද්ද කියන්නේ කියලා. මෙන්න මව්බිම් පත්‍රයේ අද කාටුන් එක ඔබ ඔය දකින්නේ. MD වීරරත්නගේ බඳුරු ගුණවර්ධන කියනවා රාජ්‍ය සේවක පඩි වැඩිවීමක් නැතිලු. ඡන්දෙකුත් නැතුව ඇති නේද? සාමාන්‍යයෙන් ඉතිහාසෙ උනේ රාජ්‍ය සේවකෙන්ගේ වැටුප් වැඩි කරනකොට ඡන්දයක් කිට්ටු වුණානේ. ඒ හින්දා වෙන්නට ඕනේ. හැබැයි ඡන්දේ තියෙනවා කියලා තමයි රජය කියන්නේ. අරුණපත්‍රේ බලමු. අරුණපත්‍රේ හුරේරා කාටුන් එක අද ඊට පස්සේ දිවයිනෙන් අවසන් කරනවා. ශ්‍රී ලංකන් ගන්න සමාගම් 6ක් බලාගෙන ඉන්නවලු. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කාටුන් එක. කොමිස් ගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද? දන්නේ නැහැ.
කොමිස් එහෙම ප්‍රවෘත්ති පහුගිය කාලේ වාර්තා වුණා නේද? අපි බලමු දිවෙන පත්තරේ අද කොහොමද කියලා. Facebook මෙන්න Facebook අද කාටුන් එක මොකද්ද? ජයන්ත වික්‍රමසිංහගේ රටේ තියෙන බස් වලින් 52%ක්ම කල්පැනරලු. දුම්රියක් තියෙන්නේ ඉතාම අසාධ්‍ය තත්වයෙන් කියලා ඇමති බන්දුල කියන්නේ. ඒ විතරක් නෑ, දියවන්නාවෙත් වැඩි දෙනෙක් දැන් කල් පැලලනේ කියලා තමයි කියවෙන්නේ. හොඳයි. ඉතින් එහෙ කොහොම කල් පැන්නත් අපි නියම වෙලාවට හැමදේම කරගෙන යනවා. අලුත් දවසක් උදා වෙලා තියෙන්නේ. අලුත් දිනක් දැන් තව පොඩ්ඩකින් අපි ආරම්භ කරනවා. එහෙමනම් දවස පුරාම ඉන්න ජාතික නාලිකාවත් එක්ක උදා වුණු දවස ඔබට යහපත් වේවා, සුබ වේවා, ආයුබෝවන්.